දතනලලේ බැද වැඳුම්ලබන්නේ සේමදනහට පින්කෙතවන්නේ නේකමහගුුණයෙන් බබලන්නේ සදුු සදුබුදුහිමිනමදින්නේ දතනලලේබැද වැඳුම්ලබන්නේ සේමදනහට පින්කෙතවන්නේී නේකමහගුුණැයෙන් බාබලන්නේසාදසාදසද හම්න්නමදින්නේ දතනදලේ බැද බැඳුම්ලබන්නේ දේමදනහට පින් කෙතවන්නේ නේකමහගුන යෙන් බබැලන්නේ සාදසාදුමහා සංගනම දින්නේසාධ සධ සදුව समन्ताचक्रवालेषु अत्र गच्छन्तु देवता सन्दं मं सुनन्तु शुनन्तु सङ्गमुकदं दं मः सवनकालो अयं वदन्ता दमसवनकालो अयं वदन्ता

तस् भगवतो अर्हतो समासंबुद्धस्य पतव्यायिकरञ्जेन सर्गस्य गमनेन वा सम्बलोकादिपञ्चेण श्रोतापत्तिपलं वरन्ति ප්‍රදධාවන්ත පිංවතුනි තුන්ලෝකාග්‍රවූ භාග්‍යවත්තුූ අරිහත්තු දසබලධාරී සරුවටන සම්මාසම් බුදුරජාණන් වහන්සේ විසින්. සෝතාපන්න පලට පත්වීමේ වටිනාකම පහදා දේශනා කොට වදාල ඉතාමත්ම විසිිත්්‍ර ධර්ම දේශනයකට මාතෘකා කරන්නට යෙදුන දම් පද පාලියයේන ගාතාවකුයි, සवाස්කාලයේ धर्मानुशाසනාව සඳහා मात्रෘखाव से ඉදිරිපत කන්නට यෙදुनेि උදैසන කාලයේ පටම්ම सीलेක पिහිටा ගෙන අප්‍රमाधव पिंකම්भेलिया සිදුකරගෙනන මේ සැදැවතුुන් සෑම දෙनाාව දැंම සूधाना වෙන් इතා වටිना දහම් පदයක් ඉදිරිपात කන්නයි. ඒ නිසා विशේषය මद දव्य, සබුද්ධ ශාසනයෙහි ආතරමධ්‍යේ සිදුවච්්‍ය ගරු කටයුතු මහා සාරාන්‍ය පෝසත දවසක්වන ඇසලපුර පසලොස්සා පොහෝ දවසයි. අපේ මහා බෝධිසත්ත්වයන් වහන්සේගේ පටිසන්දිී මංගල්ලය ඒවාගේ මභිනිස්තමන මංගල්ලය ධම්මචක්කා පවත්වන මංගල්ල ආද ඉතාමත්ම වටිනා සිදුවීම් රාසියා සිදුවුණු දවසයි, ඇසලපුර පසලොඔස්සා පොහෝ දවස. ඒ නිසා දැම් මේ කොරෝनाා වසංගතයෙන් පසුව පැවැත්තෙන පලවෙනි සීලභාවනා වැඩසටහන බැවිං වටිනා දහම්කාරण රාසිියග මේ පිංවතුල්ලා දැනගෙන මහා पुං්ඥාස්කාන්ද पू්ඥ නිධානයකුයි අද දවසපුරාම නිදහම් කරගත්තේ තැන්පත් කරගන්නට යෙදනින්. ඒ නිසා සම්මාසම් බුදුරජාණන් වහන්සේ විසිම් අනාතෆින්ඩික මහාසිටුවරයාගේ එකම පුත්‍රරාත්නය වුණු කාල සිටිපුूත්‍රයා මුල්කරගෙනයි මේ මාතෘකා කළ ගාථාව විදිරිපාත් කරල තියෙන්න්නේ. ඒ නිසා දැම් මේ ස්වල්පවේලාවත් තුළ පැවැත්වෙන ධර්මානුශාසනාවේදී සෑම දෙනාම සාවධාන වෙමින්, කාලන ධම්ම සාවනාං කියන මහාමංගල ධර්මය මුදුම් පත්වන ආකාරයට අन්‍යවිහිතනොවී වටපිට නබලා උඩබිීම ඔබලා හස්තපාද මකවිකාර නොදක්වා භාවනාවකට වාඩියවුනාක්මෙන් මේ ධම්පාදයට සාවධානව සවන්දෙමු. මේ වගේමේතුවෙන් රැස්වන ගාම්බීර කුසල සම්भाාර ධරමය, අප සෑම දෙනාටම ධ්‍යනාභීතඥා මාර්ගඵල ප්‍රතිලාभයෙන්, ප්‍රාථනා කන බෝධියකින් සාන්ත නිවනිින්සනසෙන්නම හේතුවාසනාවේවා කියෙන ප්‍රාත්ථනාවත් අප ඇතිකර ගනිමු. පිංවතුන් කවුරුද්දන්නු අපේ බුද්ධ සාසනයෙහි අග්‍රදායකත්වය පතාගෙනාවේ අනාත පින්ඩික මහාසිටුවරයා. මේ අනාත පින්ඩික සිතුුවරයා පිංවතුන්නේ මහාකල්ප ලක්ෂයක් දවසාධකක් එහෙමනෙවෙයි මහාකල්ප ලක්ෂයක්ම, අපේ බුදුසසුුණने අග්‍ර දායකත්तेය පතාගෙන තුम्ම ඇවිත්තියෙනවා. කල්ප ලක්සය කියන්නේ මොනතරම් දීර්ග කාල අද කල්පය කියන්නේ තුපමාවක් නෑ නමුතාर උපමාවකින් සඳහන් කල්ල තියනවා කල්පය කියන්න इලක්කමක් නෑ. ඒ තරම් ප්‍රමාණ අतिක්‍රන්ත දීර්ග කාලයක් තමයි මේ කල්පය එ නම් කල්ප ලක්ෂයක් මේ අනාත පිඩ එක සිටුවරයක් අපේ බුද්ධ සාසනයේ අග්‍රදායකත්්‍යය ප්‍රාත්ථනා කරගෙන විත්තියෙනවා. ඔයාතර පිංහතුනි අපේ බුද්ධ සාසනකාල මෙතුමා උපන්නේ සැවැත්නුවර ප්‍රධාන සිටුවරයාගේ සිටුගෙදර. මෙතුමාට දෙමාපියන් තැබූ නාමය තමයි සුදත්ත සිටුවරයා. සුදත්ත කුමාරය තමයි මෙතුමාගේ නම නමු මෙතුමාට අනාත පිඩිග කියන්නේ මක්නි සාද. අනාතයන්ට පිඩු දෙනා ද හසින් අනාත පිින්ඩික අනේ පිඩු කියල කියන්නේ. මෙන්න මේ අනාත පින්ඩික සිටුවරයාට හිතිය පිින්වතුනි ඔක්කෝම දරුව හතර දෙනෙ. දියනිවරු තුන්දෙනයි එකම පුත්‍රයයි හිටියේ. කාල සිට පුත්‍රය. දියනිවරු තුන්දනා මහා සුබද්්‍රා, ටූල සුබද්්‍රා සුමනා කියලා. කාල සිටිපුත්‍රය තම එකම පුත්‍රහත්නය. ඔයාතර මේ සාාවත්්‍ය නගරයේ ජේතවන මහා විහාරය ඉදි කලා අනාත පින්ඩ එක සිටුවරයා පනසතර කෝටියක ධනයක් වියදංකඩලා. ඒ ඉදම මිලදීගන්න කහවුණු කීයදද කාවනු දහටකෝටියක්.ඒවාගේම විහාරාරාම අංග හදන්න දහටකෝටියයි. විහාර පූජෝසවයට කහවනු දහට කෝටියයයි යොක්කම පනසතර කෝටියක් මෙතුමා ධනය, වියදං කල්ල තියෙනවා ජේතවන මහාවිහාරහදන්න. එ නිසා ජේතවන මහාවිහාරයේ බුදුරජාණන් වහන්සේ වස්සාන කාල වැඩිම ප්‍රමාණයක් වැඩ ඉන්දිය. සැවැත්තුුවර ඉදල තියෙන වස්සාන කාල විසිපහක් එයින් දහනමයක් ඉඳල තියෙන්නේ සැවැත්තුවර ජේතවන අඩාමේ ඉතිරි හයින්දල තියන විසාකාව හැදෝ පූර්වාරාම විහාරයේ. ितुनी में ජेතුනාराම ඉදිव්්‍ර නිසා එनුවරවාස ජනතාව හිටියයකාලखීදද हात्කෝටिया जीවත්ना එයි ආ्यශාවකය වना किද පංකෝටයක් मारश्්‍රාවකයෝ. ගගදර පවා ජීවත්ුණේ सෝවාන් සකදාගාම අනාගාම කිය මේ माර්ග පල නිवांසුව ලැබू අ. ඔयाතර में මहा सुුබද්‍රාව කියන්න වැඩි මहाल दියන है. අනාත පිඩික සිටුවරයාගේ බිරිඳ බෝම පුුණ්ඥවන්ත මාතාවක් රජගහන්ුවර සිටුවරයාගේ නැගනී එතුමියගේ නම මතකතියාගන්නපුුණhා ලක්க்கන. එතුමියගේ නම පුුණhා ලක්කන, බෝම කතපුුණ්ඥතාවඇති මාතාාවක්. ඔයාතර මේ අනාතබිදික සිටුවරගේ මහාසු බද්‍රා දියනිය සෝවාන්ඵලට පත්වෙල හිටිය එයාගේම, ූල सुුබද්‍රාව ස්ෝවාන් වෙලා හිටිය සුමනාදියනිය පමණ සකදාගාමී. එදවටේ තුන්දනාම රත්නත්‍රය කෙරෙහි අවේ්‍ය ප්‍රසාධවෙච්චාය හැබැයි එකම පුूත්‍රයා හිටියේ කෞද කාල සිටපුूත්‍රයා. දැං අර දියනිවරු තුන් දෙනා බුදුරජාණන් වහන්සේ ඇතුළු මහාසංඝරත්නය වැඩියහාම බොහෝම ගෞරවයෙන් ඇपූපස්ථාන කරනවා. එවුනාට කවදාවත් මේ කාල සිටපුूත්‍රයා, වඳන්න පුදන්නවත්යන්නේ නෑ දං හෙන්දා බෙදන්නවත් මේ දරවා සහභාගිවීමක් නෑ හැබැයි ඒ දම්පින්ංකා වඩ විරුද්ධ වෙන්නේ නෑ ව සහභාගිවය තමයි නැත්ත දදකාලුනත් එහෙමයි කොච්චරවත් ඉන්නවන සමහාරවිට තමන්ගේ බිරිද දානාදී පिංකාං කරනවා නැදදන් ස්වාමිය දාානාදී පिින්කාං කරනවා එ විරුද්ධත්වයක් නෑ සේ නම් සහභාගිවීමක් සිදුවන්නේ නෑ. අන්නේ වගේ තමයි මේ කාරසිටිපුූත්‍රයා අර තාත්ත එවගේම අක්කළ එවගේම මෞතුමිය කරන වැඩවලට විරුද්ධත්වයක් නෑ හැබැයි මෙතුමාගේ සාභාගීතයක් නෑ. ඒ නිසා මේ ගැන බොහොම කනස්සල්ලෙන් පස වුණා අනාත පිඩික මහා සිටුවරයා. දැන් ගෙදරක වුණා තමන්ගේ දරුවෙක් දනට පිනට නැත්නම් නොම ගයැනවනං දෙමාපියන්ට පුදුමාකාරවිදිිය පීඩාවක්. මානසික අසහනයක් ඒ නිසා අනාත පින්ඩික සිටුවරය මේකට උපාක්‍රමයක් කල්පනා කළ එ නිසා පසලොස්සා පොහෝ දවසක ඊ කලින් දවසේ මේ අනාත පින්ඩික සිටුවරය කිව කාල සිටිපුත්‍රයට පුතය හෙට පසලොස්සා පොහෝ දවස හෙට විහාරස්ථානයට ගිහිල්ලා සල් සමාදාම් වෙලාවොත් කහවුණු සීයත් දෙනවයි කියලා මෙ අනාත පිндඩික සිටුවරද කරපු උපාක්‍රමය ති මේ කාල් සිටු පොත්තය ආසයි මුදල් වලට ය නිසාමොකද කලේ උදේ පාන්දරම වහාරස්ථානයට ගියා සියල් සමාධංගුන්නා හැබැයි බනහුවද බනහුවනෑ පැත්තකට වෙලා නිදාගි ඉදලා ආව උදේ පාන්දරම ආව ගමන් ඉල්ලුවේ මනොුවද කෑම බීමනවේ ඉල්ලුවේ අර දෙනවයි කියපු කහවනු සීය නි වැඩත්තියනවදය දාදවස. ඒ සමාධවීමේ යම්මා නිසාන්සය තියෙනව නමුත් ධරමස්ලවනය හෙරී අදී ඒව පින්කං කරගත්ත සීලය පමන්නයි. ගනාාත පිදිි සිටුවරේ ඊළඟ පෝය දවසෙත් කිව පුතේ හෙට පෝයදවස හටගිහිල්ලා බණපදය මතගතියාගෙන විත් මට කිව්වත් කහවනුක යද්ද. කාවනු දහත් දෙනවයි කියලා. දැන්ී ඒවා දහයක්න ද. තිඒ නිසා මෙනත් කාල සිට පූත්‍රයා උදේ පාන්දරම විහාරස්ථානයට ගිය දැම් මේ සිටිපුත්්‍රයාගේ අරමුණමකදද එක බණපාදයක් කහාගෙන ැවිල්ල පියතුමාට කියල කහවනු දාහක් තෑගිලබන්න ඒ නිසා මොකද කලේ එදා ධර්ම දේශනයට හැබැයි වාඩි වුුණේ සම්මාසම් බුදුරජාණන් වහන්සේ ඉති බුදුරජාණන් වහන්සේ දා බණ කියයන්නේ කවුරුවෙනුවෙන්ද මේ කාල සිට බෞ්‍රය වෙනුවෙන්. එදා බුදුරජාණන්සේ බුදු ඇසට පෙනී ගියා මේ දරුවා දානාදී පිංකං සංසාරය අප්‍රමාණව කරපු කෙනෙක් එ නිසාදැන් සෝවාන් වෙන්න තරම්පින මෝකුරා තියෙනවා එදා බුදුරජාණන්සේ ධර්මදේශනය ආරම්භ කලා අන දේශනයේ එක පදය මතගතියා ගන එන්නයි මේ කුමාරය හිටිය හැබැයි පලවෙනි මේ බණපදේ මතගතියාගෙන දෙවැනි පාද හනොට පළවෙෙනිය එක අමතක වෙනවා බුද්ධධචාන බලයිෙන්. හැබැයි දහම්කාරණ හොඳ වැටහෙනවා දෙවැනිපාදේ මතකතියාගන්න තුංවැනික හනකොට දෙවැනි පාදය අමතක වෙනවා. ඔය ඔ ධර්ම දේශනයට සවන්දුන්නා අවසාම් වෙනකම්ම දේශනාව අවසාන වෙනකොට මේ කාල සිට පුूත්‍රයා දහසක්නයිෙන් ප්‍රतिमाණ්ඩිත සෝවාන්මාර්ග පලයෙන් අමාමහනිවන ශක්ෂාත් කරගත්තා. ඇ ඉති වෙනදවාගේ හදිස්සිියයන්නේ ගෙදර යන්න කහනු දහසගන්න. එදා බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය සමග මේ සිටිපූත්‍රයා පසුපස්සයෙන්ම මාලිගාවට පැමිණිය ඉතින් දැම් සිටුවරය සූදානන් කරල තිබුණ කහවනු දහස ඇයි වෙනද කෑමබීමම් මොනවත් ඉල්ලන්නේ ඉල්ල නිමනු ඇද කහවනු දහ එදා හැබැයි කිසිීම සාබ්දයන්න. එ නිසා දැ මේ සිටුවරයා බුද්ධපरම්ග සංගराත්නයට ධනය පෝजा කළ ඒවාගේ මේ සිටभूत्र්‍රයාටත් තමන්ගේ भතාට කෑමබීම දුන්න. यह සිටුවරයා දැක්ක එදා පුදුම වෙනසා. එ නිසා ධනිवाන්දල් අවසානයේ බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කලා මේ සිටුවරයා ස්වාමීනි මේ මගේ පුතුනුවන් කාල සිටපුूත්‍රයා බොහෝම අමාරුවෙන් මුදල් දෙනවයි කියල තමයි මම, ණපදය මතකතියාගේන්න කියල පිටත් කළේ දැං ගියවතාාවන ආපු ගමං ඉල්ුව කකාවුණනු සීය එවනාට ස්වානිි අද මගේ පුතාගේ හුදුමාකාර වෙන සත්තියනවයි කියලා එලෑ බුදුරජාන් වහන්සේ දේශනා කලා මහසිටානෙනි ඔබේ පුත්‍රරත්නය මේ කාල සිට පුත්‍රයා දැන් සක්විදි රජවෙනවටත් වැඩිය එවාගේම සධීව්‍ය ලෝකේයටට අත්්චනවටත් වැඩිය යාගේ මුළු ලෝකයට අධිපතිකම්දරනෝටත් වැැඩිය උතුන් තත්වයට පත්වෙලා ඉන්නේෙ. උතුන් තත්වයකටයි පත්වෙලලා ඉන්නන්නේ කියන එක පහදමිනොයි මෙන මේ දේශනා පවත්වන්නට යෙදනිි. පත්තාව්‍යඒක රන්ජන සගගස්සගමනේනවා සබ්බ ලෝක අධි පන්චන සෝතා පත්ති පලංවරං කවරුත් කියන්න මංකිව්වම. පතව්‍ය ඒකරන්දන සංගස්සගමැනනවා සම්බලෝකදි පංචන ස්ෝතා පන්ති පළංවරන් මතික කියන් පතව්‍යයාඒක රංජන සංගන්සගමනනවා සම්බ ලෝකදිීපංජන සෝතා පන්ති පළංවරං මේ ගාතාව ධම්ම පදපාලිය ලෝකවක්ගයේ සඳහන් වෙන ගාතාව බොහම වටිනා ගාතාව මතක තියාගන්න පාඩංකරගන්න වටිනුවම ගාථාව එනම් මේ ගාථාව සඳහන් වෙනවා පිංවතුනි සෝතාපන්න පලයට සෝවාම් පලයට පත්වීමේ වටිනාකම දැන් අද ලෝකෙ බොහෝ දෙනා කියනවනි මම සෝවාන් වෙල කියලා එනිසා එ සෝවාම් පලයට පත්වනාද කියන එක තමන්ටම තේරෙනවා මේ කරුණුටික තේරුම් කර ගත්තහම. සක්විදි රජකම කියල කියන්නේ පිංවතුන්නේින් මේ එකක රටකට රජවෙනවා කියනෙ එක නෙමෙයි ලංකාව රජවෙනුව කියන්නේ තේක ලොකු භාසනාවත්ද අවාසනාවත්ද. ඒකත් ලොකු පිනක් වාසනාවක්. ඒවාගේ එකක ප්‍රදේශවල රජකම් ලබනවා යැන් ඇමති දූරවලට පත්ව නොයකත් ලොකු පිනකින් සිද්ධවන්නේ වාසනාවක්. හැබැයි සක්විදි රජකාම කියල කියන්නේ මොකක්ද. මේ මහා පොළොවටම අධිපති දෙව්ලොවට නෙවෙයි බඹලුවට නෙවෙයි මේ පොළොවට ොළොවටකිීමසාතරමහා දිවයිනට අධිපති රජතුමාට තමයි කියන්නේ සාක්විදි රජතුමා කියලා ඒ සාක්විදි රජතුමා අධිපතිකන්දරනවා පූර්විදේහය අපරගෝයානය ඒවාගේම ජම්බුද්ධීපය උතුරකුරු දිවයින්න මෙන්න මේ කියන දිවයින් හතරට කියනවා සතරමහා දීපය කියලා මේසාතරමහා දීපයට අධිපති රජතුමාට කියන්නේ සාක්විදි රජතුමා කියලා ඒන පිංවතන මේ සාක්විදි රජතුමා නිච්්‍ය වසයෙන්ම පණ්ජසීල ආරක්ෂා කරනවා දැං ඉන්න රජවරුවාගේ නෙවේ සාක්විදි ජතුමාමකද කරන්නේ නි්‍ය වසයෙන්ම පණඩසීලේ ආරක්ෂා කරනවා ඒවාගේ මෙතුමාට පුළුවන් චක්්‍රරත්නය ආනුභාවයෙන් අහසින් ගමන් කරන්න එතුමාරතියනෝ ස්ත්‍රීරත්නය මානික්්‍යරත්නය චප්‍රාත්නය ගහපතිරත්නය පරිනායකරත්නය, හස්තිරත්නය අස්වරත්නය කියල රත්න හතක්. එන එතුමාට පුළුවන් සතරමහා දිවයිනටම අහසින් ගමන් කරන්න. ඒ කාලෙට යුද්ධ කාලකෝලාහල මොනවත්නය රණ්ඩුසරුවල් මොනවත්ම නෑ බෝම්බ නිස්පාධනයක් ඒ කාලෙට මොනවත්ම න අවියාව්ද දඩුමුගුරුවලින්, කපා කොටා ගැනංආ දිය ඒව කිසිවක් ඒ කාලෙට නෑ ඒන සක්විද රජතුමා ගොවිතැන් කටයේුතුවාදිය කරනවද ගඹුර වැඩාදිය කරනවද හාරපාන ගන්න ඒකාල මිනිස්තුුන්ටවත් අවශ්‍ය වෙන්න නැයියි. ඒකායට පහළ වෙනවා කල්ප බුක්ෂ ඒ නිසා එතුමා පුදුමාකාර දිවියමය සම්පත් හා සමාන සම්පත් තමයි සක්විසි රජතුමා විඳන්නේ. එති මෙන්න මේ සක්විදි රජකමටත් වැඩිය සේත්තයි කියනොමකක්ද සෝවාන් පලේට පත්වීම දැන් එකේකරට වැලු නතිපතිකම්දරණ එකත් බොම සේස්ත ගැන පිනක් ඊටත් වැඩිය වටිනාම පදවියත් තමයි සක්විති රාජ්‍ය සම්පත්තිය එනම් ඊටත් වැඩිය සේත්තයි මේ සෝවාන් පලේට පත්වීම. දැන් සක්විති රජතුමාගේ ආත් කළුරිය කිරීමෙන් පස්සුව. ඒ ආදාහනය කරලා බස්මාාවසේෂ තැම්පත් කරලා චෛත්‍යයක්හදල වඳන්න පුදන්න පවා සුදුසුයි කියලා බුදුරජාණන් වහන්ේ දේශනා කරලා තියෙනවා ඇයියේ එතුමා නිත්‍ය වසයෙන් පංජ සියලේ ආරක්ෂා කරන කෙනෙන් ඒවාගේම දසරාජ ධර්මයෙන් තමයි ලෝකය පාලනය කරන්නේ. ඒ නම් බලන්නේ චෛත්‍යයට පවා එතුමාගේ බස්මාවසේස තැම්පත් කරපු චෛත්‍යයට වඳන්න පුදන්න, සුදුසොයි නමුත් ඒ කෙනාගේශක්විදි රජකම්මට පත්වීමට වැඩිය වටිනවා සෝපතා පන්න පලේට පත්වීම. එවගේම සක්ගස්ස ගමනේනවා. සධීව්‍යලෝකයට යනුවට වැඩිය. සධීව්‍යලෝකය කවුරුද දන්නවා ජාතු මහාරාජිකය තාවතින්සයඒවගේම යාමය තුසිතය නිර්මානරතිය පරණින්මිත බසවත්තිය මේ තමයි සධීව්‍යලෝකය. ඒනගේ සදීවලෝකවල ආවුස ඇව්වහම සමහර විට පුදුමත් හිතෙනවා. ඒ කියන පෝටි ප්‍රකෝටි ගැනන්වලින් ආවුස තියෙනවා බ්‍රහ්මරාජවරුවිදනෝ ඊටත් වැැඩි ුස ඒව කියන මහා කල්පවලින් ඒ නම් පිංහතුන මේ කියන සදීවලෝකයට යනුවට වැඩිය බ්‍රහ්මලෝක යකින් එකට යනවට වැඩිය සෝතා පත්ති පළංවරං සෝවාන් පලේට පත්වීම සේස්තයි ඒවාගේම සබ්බ ලෝකාදි පට්චේන ඒවගේ මේ මුළු ලෝකේට මධිපති කම් දරණුවට වැඩිය සේත්දයි සෝවාන්ඵලේට පත්වීම මෙන්න මේ දේශනේදා බුදුරජාණාන්සේ පැවැත්තුවා කාල සිටබපුත්‍රයා මුල්කරගෙන ඉගේ දේශනා බෝ දෙනාට මාර්ගඵල නිවන්සුව පිණිස හේතුවාසන උන්නා. එනිසා දැන් අපි සලකාගන්න ටෝන මේේ සෝවාන්ඵලේ කියයන මොකදද අද කාලේ බෝ දෙෙන සෝවාන්පලට පත්වනා කියනවා මම සකදාගා මි අනාගා මි නැත්නම් අරිහත්වය පවා ප්‍රකාශ කරනවා. දෙනම් බලු මේ සෝවාන් පලට පත්වනාම ලැබෙන්න්නේ මොනවගේ ප්‍රතිලාභයක්ද්ද කියලා. පින්වතුනි අපි සෑම දෙනාගේ පැතුම තමයි මොන පලට පත්වෙන්නද. රහත්වෙන්න්නද සෝවාන් වෙන්නද. රහත් එන්න තමයි පතන්න හැබැයි රහත්වන්න කලින් සෝවාම්පලයට පත්වෙන්න්න ඕන. අමාරුමදේ රහත්වනයකද සෝවාන් වෙනකද. සෝවාම්පලයට පත්වනක තමයි අපහසුදේ. සෝවාන් වුනානං අනිවාරයෙන්ම ඉතිරි මාර්ග පලවලට පත් වෙනවා. එ නිසා මේ සෝත කියල කියන්නේ දියපහරට සැඩ පහරට නමක් සෝත කියන්නේ සැඩ පහරට නැත්නම් දියසුලියට නමක්. දියසුලියට යමක් අසුනාම් මොකද වෙන්නේ. ඒඟන්ගේ දියසුලියට යම කසුනා මනිවාරෙන් එක මුහදටම ගසාගෙන යන අතරමක රැඳෙන්නේ නෑ. අන්නේ වගේ තමයි සෝතාපන්න පලට පත්වනානම් මොකද වෙන්නේ. අනිවාරයෙන්ම අරිහත්වය කරාම පමුණුවනු ලබනවා. එනම් ඒ තමයි සෝතාපන්න පලයට පත්වෙන වැයි කියලා කියන්නේ. සෝත ආපන්න සෝතාපන්න. එනම් සෝතාපන්න පලට පත්වෙන කොට, සංජෝජන ධර්ම අපිට තියෙනව ඔක්කොම කියත් තියනවද. දහ ඇත් තියෙනවා. සක්කායදිට්ටිය විචිකච්චාව, සීලබ්බත පරාමාස, කාමරාග, පටිග, රූපරාග, අරූපරාග මාන උද්දච්ච අවිද්්‍යා කියලා. එදුවට මේ අපහසුම සංජෝජන පහ තමයි ප්‍රහාාණය කරන්න මොන පහද. මුලින්ම තියන සංජෝජන, ඒවට කියනව ඕරම්භාගීය සංජෝජන පහ. අවසායට තියෙන පහට කියනවා උද්ධම්භාගීය සංජෝජන. එනම් ෝවාන්පලයට පත්වෙනකොට මෙයින් තුනම් මොකද වෙන්නේ. සම්පූරණයෙන්ම ප්‍රහාණය වෙනවා සක්කායදිට්ටිය විචකිිච්චාව සහ සීලබත පරාමාස. ඉරට සකදාගාමී පලයට පත් වනහාම මොකද වෙන්නේ. ැ සක්කායේදීට්ටි විච්චිට්ටා සීලබ්බද පරාම්මාස සෝවාම්ඵලයේදී ප්‍රහාණය වෙනවා. ඉයන කාමරාග පටික දෙක සකදාගාමි පලේට පත් එනකොට තුනී වෙනවා. නැතිවෙන වනවේ මොකද වෙන්නේ තුනී වෙනවා. කාමරාග පටික දෙක සම්පූරණෙන්ම නැතිවෙනව හෙනම් අනාගාමි පලේට පත්උුණහාම. එදකට අනිස් සංජෝජන පහා. අරූපරාග මාන උද්දට්ට අවිද්්‍යා. මේ කියන සංජෝජන පහ ප්‍රහාාණයෙන්වා සම්පූරණයෙන්ම අඩිහත්වලයට පත්තුනාම. එනම් මේ තමයි සෝවාන් පලයට පත්වනාම සංජෝජන්ධර්ම තුනක් සම්පූර්ණයෙන් ප්‍රාණය වෙනවා සකදාගාමියුනාම කාමදාාග පටික දෙක තුනී වෙනවා අනාගාමයුනාම කාමරාග පටික දෙක සම්පූරණෙෙන්ම නැතිවෙනවා අරිත්තයට පත් වනාම ඒ ඔක්කෝම අවසම්පාත්යක ඔක්කෝම ප්‍රහාණය වෙලා ජනව රහතන් වහන්සේ කියන්නේ යන්නේ උත්තමයන් වහන්සේට එනම් මේ සක්කා අයිදිට්ටිය කියන්නේ මකදද. සක්කායිදිට්ටිය කියන්නේ මේ මමය මගේ මගේ ආත්මය කියලා තියන හැඟීම තමයි සක්කා ආයිදිට්ටිය කියල කියන්න. එන අපි කාටම් මේක සෝවාම්පලයට පත්නොවනාව සියලු දෙනාට තියෙනමකදද. සක්කාය දිට්ටිය දුරුකරන්න අපහසුමදේත්මොකක්ද. මේ සක්කාය දිට්ටිය. එනම් සක්කාය දිිට්ටිය කියන එක දැම් මේ ශරීරය තියෙනවනි පංච උපාදානස්කන්ධය කියලා රූපපාදානස්කන්ධය, වදනවපාදානස්කන්ධය, සඥාපාදානස්කන්ධය, සංස්කාරුපාදානස්කන්ධය, විඤ්්‍යාන උපාදානස්කන්දය එනම්ේ රූපපාදානස්කන්දය කියනම පද රූපයට දැඩිස ඇලුම් කිරීම वेදනඋපාධනස්කන්දේ කියන්නේ वेදනාස්කන්දයට දැඩිස ඇලුම් කිරීම සඥායිපාධනස්කන්දය කියන්නේ සඥයිස්කන්දයට දැඩිස ඇලුම් කිරීම සංස්කාරපාදානස්කන්දය කියන්නේ සංස්කාර ස්කන්දයට දැඩිසේ ඇලුම් කිරීම විඤ්ඥානුපාදානස්කන්දය කියන්නේ වි්‍යානිස්කන්දයට දැලිස ඇලුම් කිරීම. එනන්ද මේ රූප උපාදානස්කන්දය කිවම රූපය සකස්සල තියෙනෙ මොනවගෙන්ද සතරමහා ධාතුවන්ගෙන්. එන සතරමහා ධාතුවන්ගේ නිර්මාණය වෙච්ට මේ රූපයට ඇලෙනවනම් දැඩිසේ ඒකට කියනවා රූප උපාධානස්කන්දය කියලා දැ රූපස්කන්දයන මේ ගමන් කරන්නේ. ය ගමන් කරන්නේ රූපස්කන්දේ තමයි ගමන්කරන්නේ ඒවගේම ඇවිදින්නේ නැවතෙන්න්නේ වාඩිවෙන්නේ කෑම්බී මනුභව කරන්නේ මේ සියල්ල කරන්න නිදාගන්න කවද මේ රූපස්කන්දය. එනම් මේ රූපස්කන්දය තමයි ගමන්කරන්න නමුත් ීතනමකදද මේ ගමන් කරන්නේ මම ඒවාගේ මේ වාඩිවෙන්නේ මම, යාගේම නිදාගන්නේ කෑම්බිං අනුභව කරන්නේ මේ රැකීරස්සා ගටයුතු කරන්නේ මමය මගේ මගේ ආත්මය කියලන්න අල්ලා ගන්නවන ඒගෙද කියනමකක්ද. සක්කාවය දිට්ටිය කියලා. ඊළඟට දැන් බේදනා උපාදානස්කන්දය. එකයන්න දැම් මේ ඇට රූප දැකීමෙන්, කනට සබ්දැසීමෙන්, නාසයට ගඳසුවන්ඳ විඳීමෙන්. එයගේම දිවට රසනීරස දැනීමෙන්. ඒවාගේම සරීරයට පහස ලැබීමෙන් එදකට මේකෙ ලැබෙනවා සැපවේදනා දුක්වේදනා මධ්‍යස්ථවේදනා එදකට මේ සැපවේදනා විඳින්න වෙන කවරුවන්නෙ වෙයි මම ඒවාගේම දුක්වේදනා විඳින්නේ මම උපේක්ෂාවේදනා විඳන්නේ මමය මගේ කියලන්න අල්ලා ගන්නවා ඒකට කියනවා සක්කායදිට්ටිය කියලා ඊළඟට මේ හඳුනා ගැනීම සංඥායිස්කන්දය කියන්නේ හඳුනාගැනීම ඒනම් රූපර් රූපවසයනුත් ශබ්ද ශබ්ද වසයනුත් ඳ ගඳ සුවද වසයනුත් රසවසයනුත්, ඉස්පාර් සිත්්පස වසයනුත් අඳුනාගන්නේ සංඥා යිස්කන්ධය. ඒ නම් හඳුනාගන්නේ මම මගේ කියලා අන්න අල්ලාගන්න ඒගර තමයි සක්කායිදිට්‍යිය කියලා කියන්නේ. එනම් සංස්කාර කියන්නේ චේතන අනත්න චෛතසික. තනා යිස්කන් තමයි සංස්කාර කියලා කියන්නේ එදකොටේ සංස්කාර ෂස්කන්දයත් මමය මගේ මගේ යාත්මය ක අල්ලගන්න වන ගේ සක්කාය දිට්ටිය එදකොටේ සංස්කාරකිවාමතන චේතනා තියෙනවා චෛතසිකධර්ම පනස් දෙක තියෙනවා ඒ චෛතසිකාතුරින් සංඥාාවදනා දෙක හැර පනා අයිසික නැදන් චේතනයිස්කන්දයට ඇලීම තමයි මෙතන සංස්කාර උපාදානස්කන්දය කියියලක කියන්නේ. එයාට විඤ්ඥානයකිව්වාහම දැන්ඇයින් රූපහදුනාගන්නේ දැනගන්නේ චක්කු විඤ්ඥානයෙන්. ඒවාගේම කනටහෙන සබ්ධඳනාගන්නේ සෝතවිඤ්ඥානයෙන් නාසේර්දැන ගඳ සුවදාදුනාගන්නේ ගානවිඤ්ඥානයෙන් ඒවාගේම දිවට දැන් රසනීරස ජිව්හා විඤ්ඥාණයෙන්. ඒවගේම කයට දැන් ස්පාර්ශ පහස චක්කු සෝත ගාන ජිව්හා කාය විඤ්ඥාණය. ඒළවට සිතර ලැබෙන අරමුණු මනෝවිඤ්ඥාණය ඔය විදියට විඤ්ඥාන හයත් තියෙනවා. එදකට මේ අඳුනාගනිේ දැනගන්නේ මමයි මගේ කිය අල්ලා ගන්න වනා ඒකට කියනවා සක්කාය දිිට්ටිය කියලා. වැ විදියට සක්කායදිිට්ටි විශසක් සඳහන් වෙනවා එනම් මෙෙන මේ සක්කාය දිට්ිය දුරුවෙන මොන පලයට පත්වුනාමද. සෝවාන් පලයට පත්වුනාම සක්කාය දිිට්ටිය දුරුුවෙනවා. ඊලාට දෙවැනිට දුරුවෙනමකදද වි්ි කිච්ාව විචි ිච්චාව ගැනීම කදද. සැකය මොනුව ගැන සැකයද. බුද්ධාදී අට තැන්නේ සැකය දැ वातारसाव बुद्धादටदनी सके बहुत दරට आदुई हैබ अस्रत्वा प्रृतोजनियार में बुद्धादियारदनी सकय වැडी एकयानी फलनी सकेමයි බुදුරජාණ වහන්සේ पिड़बध सकयම බुදුराජාණन වසේ नमा खटियाद කියला सकई कोई गे के नेद्दमेवाගේ देतिश महा पुर्ष लाक्षण तिबुनद කියला ඇති ව ත වට දෙදතිස් මහාපු සලක්න සකයි ගැන බුදුන්සේ ගැන සැකයි. ඒවගේම නරල්තලේ ඌනරෝමධාතුව තිබුණද කියලා සැක ඇතිවෙනවා මේ වගේ සවනා ගාන බුදුර ඇස්මාලාවක් තිබුණද කියලා සැක ඇතිව වෙන දැ සමාරුන්ට දෙතිස් මහපු සලක්ෂන ගැන කියනකොට සැකඇතිවෙනවා නිද සමාරයට ඇති වෙනවා මිච්චර මේ ධනහිස දක්වා මධ දෙක දිගයිකි වහම එක සැකයක් සමහරුන්ට නේද ඒවාගේ අර බුදුරජාණන් වහන්සේ ගැන සැකය ඇතිවෙනවා ඊළඟට දෙවැනි එක තමයි ධම්මයකාංකති ධර්මරත්නය ගැන සැකේ ඇති වෙන ද අද කාලි බහෝ දෙනාට එක තියනවනේද. ධර්මරත්නය ගැන ත්‍රිපිටකය වැරදී කියනවනේද ත්‍රපිටකය වැරදී කියනවා බුද්ධගෝසාටාරයන් වහන්සේ කියන්නේ අවුරු කියලද කියන්නේ ධරමය විකුල්තිකලයි කියනවා ජයිනාගං කාරයෙක් කියනවා කාර්දම කියන්නේ බුද්ධ ගෝසා අතරන් වහන්සේට මේ රංගති මේ ධනිකටාපු පිසකුත් කිව්වා මේ ත්‍රපිටකය වැරදිිය මේ බුද්ධ ගෝසාචාරණන් වහන්සේ අටාවක් බොරුවටේ වැරදි කරලයි ලියලා තියන්නේ කියලා එය තන්න මොකක් ගැන සැකේ තියෙන් දවට ධර්මය ගැන සැකයි තිින් බුදජාන්නාන්ස ැන සැක ඉන්න දැන් ඉපදිීච තැන සැකින් දනේද බුදන්ාන්සේ ගැන දැන් සැකතියෙන් ඉපදුණු දැන විශ්වාසය නෑ ලංකා ඉපදුනයි කියලා සමහරු තියනවා එන්ද බුදුරජාන් වාන්සය ගැන සැකය තියෙනව කාර්දමය ඇති වෙන්නේ අශෘතව පෘතුජනයට හැබැ සෝවානාායන් වහන්සේට එහෙම සැකයක් තියනවද එහම සැකයක් ඇතිවන්නේ නෑ ඊළඟට සංඝරත්නය ගැන සැකඇතිවෙනවා. මෙම බුදුරජාණන් වහන්සේ සාාග බුත්‍රභාාවයට පත් වුණු සුපටිපන්නාදී ගුණ ඇති ම ඉරිදි බල සම්බන්න ශාවකයෝ හිටියද කියලා සැකය ඇතියෙනවා. වැඩ ඉන්නවද කියලා සැකය තියෙනවා. ඒ විදියට සැක ඇතිවේ නොයිළඟට සික්කායකංගති එවාගේම මෙශීලය ගැන සැකඇතිවෙනවා. සික්කාාව ගැන ඉගැන් ත්‍රශික්ෂාව ගැන සැකය ඇතිවෙනවා ඒ න්නේ සීල සම්මාධී ප්‍රඥාගෙන ගුණ අනුගහමණය කිරීමෙන් මාරගපානිිවන්සුව ලබනවද කියලා සැකයක් ඇති වෙනෝ නෑ අද ඇතිවෙලා තියෙනනි සමහරුන්ට නේද. එනං ඒකත් අස්ෘතුව පෘතූජනයට ඇතිවේ නොවිච කිච්චාව කියන්නේගහිරඟට අතීත භාවය ගැන සැකයි. අතීත භාවය ගැනත් සැකේ ඇතිවෙනවා. අතීති මම, හිටියද දන්නේ නෑ ඇතිවෙනුව නි සමහරුන්ට නේද අතීති මම හිටියද කියලා දන්නේන අනාගතේ මම ඉදීවිද කියලා දන්නේන ඉන්දීවිද කියල කියන්නත් බෑ නේදමයන විදියට ඒ ඉ අතීත භවය ගැන සැකේ අනාගත භාවය ගැන සැකය අතීත අනාගත බව දෙකම ගැ සැකය ඊළඟට ඉදක් පච්චතා පටිච්ට සමුපපන්නේ සු ධම්මේ කාංකති පටිට සමුපා ධර්මය ගැන ැක ඇතිවෙන නද එක යනිම කද පටි චරම්පාදක සැක ඇතිවෙන කියන්නේ මේ ලෝක දෙවිය මැව්වද නැත්නම් හේතු පාල සම්බන්ධය නිසා ඇති වනාාද දැන් අන්‍යාගමිකායර තියනම කාදතකොට ඒක ගැන සැකඇත් යන යාර පිළි ැීම කක්ද මේක මහාබ්‍රක්්මය මැව්වැයි කියනවා සත්වයෝ මහාබ්‍රක්්මයා විසින් මැව්වැය කියන ලෝක දෙවියන් විසින් දෙවියන් වහන්සේ විසි මැව්වයි කියනවා ඒනම් ඒක මොකක්ද ඒ එනම් නිවනට බාධාවක එක. හැබැයි සුතවත් ආර්ශාවකයාට මේක බොෝදුරට අඩුයි දැ මේ පින්වතුම් කාලයයක්ව සියල් සමාදාම් වෙනවා ධර්මය අහනව දැ මේ අයට ඒ සැකේ බෝදුරට අඩු වෙලාතියනවා වැඩි කරගන්න එපා වැඩිවෙනි මොහුණුනොද්ද වැඩිවනි මන වු ුද්ද අධර්මය පස්සේ ගියොතමයි වැඩි වෙන්නේ එහෙමුණමකද වෙන්නේ අධර්මකාමී බිරිස වැඩි වෙනවා ධර්මකාමී පිලිස අ වෙන තු ධමයුද්ධ අධර්ම යුද්ධය ඇතිව වුණා පරදින්න වෙනවා කඩද ධර්මවාදී අයට පරදින්න වෙනවා අධර්මවාදී වැඩියවු නොත් එහෙම එ නිසා මේ අයට දැගේ සැක සංකාට බෝ දුරට අඩු වෙලා තියෙනවා එයින්ද මම සෝතා පන්න කළ හිතන්න එපා ධර්මය ගැන සැක අඩුවනාා නමුත් යම්කිසි අවස්ථාල වැඩිවෙන්නක් පුළුවන්. ඒ මැතිවනාමොකද කරන්න නේවා විමසැල සාකට්චා කැල්ලා ධර්ම දේශන අහලා ඒ සැක ඔක්කෝම දුරු කරගන්න ටෝන එහිෙනම් සෝතාපන්න පලයට පත් වනාමොකද වෙන්නේ. මේ කියන විිච්චි ිච්චාව සම්පූරණෙන්ම ඇ බුද්ධම්ම සංග කියන රත්නත්වය ගැන කිසිීම සැකයක් ඇතිවෙන්නේ නෑ. දැ බුදුරජාණන් වහන්සේ කාල් හිටිය සුරම්බට්ට කියන බ්‍රාහ්මණතුන්. අකවුද සුරම්බට්ට කියනමී බමුණ. මෙතුමාට බුදුරජාන් වහන්සි ධර්ම දේශනයයක් කළෑමක ද සියලු සංස්කාර අනිච්‍යයි දුකයි අනාත්මයි. ඒ දේශනය හලෙදාඇතුමා සෝවාන් පලට පත් වුණ. ෞද සුරම්බට්ට කියන බ්‍රාක්්මණතුමා බමුණ. ඉරසි වසවත්තිමාරය මොකද කලෙ. වසවත්්‍යමාරයට පුළුවන් බුදුරුව මවාගන්න ඒ දෙතිස් මහා පූෂලක්ෂයන සහිත බුදුරුව මවන්න පුළුවන් හැබැයි දෙතිත් මා පුසලක්තනලින් තෙස්සෙකයි පුළුවන්. එකක් මවන්න මාරයට පුළුවන්කමක් නෑ කොහොමද වසවත්තිමාරයගේ අපංකමනේද බුදුරුව මවාගන්න පුළුවන්. හැබැයි අර ඌනරුවෝමදාාතු මවන්න ැ ඇති මෙතුමාත්මකදකදේ බුදුරුවක් මවාගෙන සිවුරගුප පොරවගෙන අර සුරම්බට ඇමතිතුමාගාවට බමුණගාවට ආව ඇවිල්ල මොකද කියන්නේ. පින්වත මං ඉශසල කියපු බණය පොඩි බැරැද්දත් තියෙනවා ඒ හදාගන්න කියරමකක්ද වැරැද්ද. සියලු සංස්කාර අනිත්‍යයි නෙවෙයි නීත්‍යයි. සියලු සංස්කාර දුකයි නෙවෙයි සැපයි. සියලු සංස්කාර අනාත්මයි නෙවෙයි ආත්මයි කියලා ඒට බැසි මෙතුමාදයෙන් සෝවාන් පලයට පත් පච්චගෙනෙක් ඒගැනි බුද්ධරාත්නය ගැන ධර්මරත්ය ගන සංරාත්නය ගෙන අවිච්‍යා ප්‍රසාද වෙච්චගෙන එකයි තොල්ලන්න පුළුවන්ද හොළවන්න බැ ඒ නිසා මෙතුමා බැලුව මේ බුදුරුව වගේමයි හැබැයි එකක් අඩුයි අනි බුදුවරුන්න කවදාව වචන බරදින්නේනෑ ඇහව මකක් දව ඔබ වසවත්තිමාරය නේද කිය ැහු්වා. ඕ මම වසවත් තිමාරයකකි ව්වා. ඇයි හෙමනං ඔය විදියට ආවිද මගින් අහන්න. මංම ආය ඔබේ ඔ තියන සද්ධාව සොලවන්න පුළුවන්ද කියලා බලන්නයි කිවා. සුරම්බටට ඇමතිය බමුණකිවා වසවත්තිමාරය බවාගේ එක්කෙනෙක් නෙවෙේ සීයක් නෙවෙයි දාහකාාවත් මේ මගේ සද්ධාව හොළවන්න බැහැ කියලා ඒ නම් ස්ෝවාම් පලට පත්වෙට්ට ගෙනාට ඇතිවෙනවා බුද්ධාදී රත්නත්වය ගැන අවෙට්ටා ප්‍රසාද සද්ධාවක් නොසැල්වෙන සද්ධාවක් ඇති වෙනවා. දැම් මේ අයක සද්දාා මොකද වෙන්නේ. කාලෙන් කාලෙට අඩු වැඩිවෙන්න පුළුවන් මේ ඇත්තැන් කිවා අපි කාගෙත් එහෙමයි. බතු්ජන කාගෙන් මොකදවෙෙන සද්ධාව අඩු වැඩිවෙන්න පුළුවන්. අවෙට්ටා පසන්න වෙට්ටය නෙවෙයි අපි කවුරුවත්. ඒවාගේම රජගහන් වරහිටිය ධනංජානී කියලා බ්‍රාක්්මණින්තුමියන් බැමිනිියයක් ටිය එතුමියා ස්ොවාම්පලයට පත්වෙලා හිටියේ එතුමියගේ ස්වාමියයා නිගන්ටාගම තමයි ඇදැහවුවේ හැබැයි දෙන්නම දන්දෙනවා දෙදනාමොකද කරන්නේ දන්දනවා දනජාන බැමිණිය දන් දෙෙනවා සාමිාන්සල වඩම්මල බමුණ දන්දෙනවා නිගන්ටයෝ එක්කරගෙන නැවිල්ලා. දද දනන්ජානි බැමණිය ඇැ නිගන්ටයන්ට ධන දෙය නිගට සහභාගෙනවා ඇයි කාටුුණා දංයදා බෙදනක පිනන් නිසා හැබැයි බමුණ මොකද කරන්නේ සාමින්නාසලව වට ඉන්ඩාවසල උදයෙන්ම ගෙදරින් පිටත්වලා යනවා විරුද්ධ්‍යේපානන්නේ බැමිණිය සහභාගනවානිධානටන් බ්‍රාමියය නිගන්ටයන්ට නේද ඒ නිසා මොකදර හැබැ එතුමා දන් දෙ එන්නේ නෑ එතුමගේ හිතේතත්වට හදාගන්න බැරිවුණ ඒ නම්මක දකළ එතුමා උදෙම පිටත්වෙලා යනවා. දනජානිි බැමිණිය කරන්නේ කුලෙමනු හරි වැදදුුණොත් හෙමද කරන්න. කවුරු හිටියත් නැත නමෝතස්ස භගවතෝ වරහතෝ සම්මා සම්බුද්ධස කියල මේ වචන කියනවා. නිගන්ත හිටියන්න නැතත් අනිවායාරෙන් ඕෝක කියනවා. මේක දන්නවා කවුද භාරත්වායේ බමුණක් දන්න. ඔන්න දැන් හෙට එහෙමනං නිගන්ටයන්ට ධානයක් දෙන්නවා. මෙතුමිය හෙටහෙම නමස්කාරය කියන්න ලැෑස්තිවන්න එපැයි කිව්වා ඒක හපස්ස දවස දාගන්නේ කිව්වා ඒගන් හෙට කියන්න එපා දානි දෙනෙ හින්ද පස්ස දවසක කියන්නේ කියලා ති අවසානය න්න නිගැන්ටි ආඩ පස්සේ මෙතුම බොහෝම හොදට දාන බෙදුව හැබැයි මෙතුම්මියගේ පය වැදදිල භාජනයක මෙතුමයා හයිජියමකදකළේ වේරුව නාරාය පැත්තට හැල වැැදගෙන නමෝතස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කියලා ඒ භාග්‍යවත් අරි සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරයවා කියලා බන්ධනා කලා නමස්කාර කලා ටඩ කලින්දාවසේ මෙතුමාර නමස්කාරය කිව්වත්ය මොකද කරනවා කිවේ. අඩුවා කරගෙන කෑලි කෑලිවල්ඩ අපනවයි කිව්වා. ඉරස මේ ැවිණිය මොකද කිවේ ඒ මොනවාැල්ල මම නං මොනහරි මට සිහිවුණ බුදුගුණ අනිවාර මම නමස්කාරය කියනවාමී කිව්වා. ඉගන ජීවිතය පරදුවරතියල එතුමිය සරණගිය කෙනෙක් දැන් අවිච්චාපසන්න වෙච්ච කිය ගැනිසා මොනදේ කලත් කඩුවෙන් කෑල්ි ගෑල්ලයට කැපුවත්. අනිවාරය මම බුදුගන මට සිහිවූුණොත් බුදුරාන්ේ මතාපුුණොත් අය මොනහරි වැදුණනම් මම කියනමය කිව්වා. ඉරසි මොකදී. අර නිගන්ටයෝ මේ බාරත්වාජය බමුණට බැනලා අර තිබිත්්ය පොළොවෙගහලා කටේ තිබුේවා විසි කරලා බැන බැන ගා අවසාන දැ බමුණට කරකා ගන්න දෙයක් නෑ ඇයි මේ කටවාහන්නයුවක බැරි වුණන් මේකට වැරදිකාරය කවුද බුදුරජාණවාන් සිත මයික කියල මොකද කළේ ඔයාගෙන ගා ඔයාගෙන ගිහිල් අවසාන මොකදුණේ ? මෙතුමාත් ධර්මා බෝධය කලා බනහලා එවිතරන්නේ පැවිදි වෙලා එතුමා අරිහත් පලටත් පත් වුණා. එන අන්න සෝවාම්පලයට පත් වුණහම අනිවාරයෙන් ප්‍රත්නත්වය ගැන අවෙට්ටා ප්‍රසාද සද්ධාවක් ඇති වෙනෝමයි දින සුප්‍රබුද්ධ කියන කුස්්ටරෝගිය එතුමාත් මොකදව නෙපෙර අකුසල කරමයන් නිසා තකරසකේ ගෙන පසේ බුදුරජාණන් වහන්සේට කුස්තරෝගියය කිව්වා. මොකද පර්ද පසේබුළු ගෙනෙකුන් වහන්සේට අපහාස කළ අන්නේ නිසා මොකදදුන්නේ උස්තරෝගියක් වුණා එදකට මෙතුමා අනි්‍යක දුගේ මනුස්සේ සිංහාකමින් ජීවත් වනේ හැබැයි මෙතුමාගේ හදසන්තානයේ සෝවාන් වෙන්න පිනතියන පොලෝයට යටවේට රත්තරං කාසියක්වාගේ මෙතුමාගේ හිතේ සෝවාන් වෙන්න පිනතියෙනවා මෙතුමා දවසා සිංගමනය යනකොට බුදුරජාණන්ති රජගහන්ුවට වැඩල ධර්ම දේශනා කරනවා. තින් පිරිස බොහෝම රැස්සේලා මෙතුම යිතුව මෙතෙන්න්ඩ ගියෝ කෑමටිකක් ඉල්ලගන්න පුළුවන් වෙයි කියලා. ඒ බැත්තට ගියා. ඇැබැයි ඒදා ධර්ම දේශනනා බගන්න අන්ති බැත්ව මෙතුමත් ඒකට සවන්දීගෙන හිට. යන දේශනය අවහල මෙතුමාමකදූන. දාසාක්නයින් ප්‍රතිමාන්්ඩීත සෝවාම් පලයට පත් වනා. දැන්වන්න රත්නාත්වය ගැන අවෙච්චා පසන්න කෙන බවට මෙතුමා පත්වුණ. ඊළන්ගට මෙැතුමමාට ඕනුනාා බුදුරජාණන්ත්‍රීල වැඳලම විස්තර කියන්න. හැබැ යන්න විදියන්න පිරිස මැද්‍යෙන් කුස්තරෝගී පිරිස මද්‍යෙන් කුස්තරෝගයට එන්න දෙන්නේ මිනිස්සුනේද. පරි මෙතුමා හිෙෙනයිතු ව්‍යහාාරත්ථානයට ගියාම හරි කියන්න ඕනේ කියලා. අවසානිමකද කලේ. තුමා දැන් ්‍යාරත්තාන්ට යනුව දධ්‍යව රජ්‍යරුව බැලු තුමා හිත පරික්ෂා කරන්නවන්. එන සදධ්‍යව රජ්ජර හසේ පෙනී ඊටිය දැම් පෙනීටියොත්ේෙන් මෙතැන මොකද වෙන්න. පෙනීදල කිව්වා සුපපර බුද්ධ ඔබ බොහොම දුගියයේ. ම මහා දනස්කන්දයක් දෙෙනවා බුදුන් බුදුන් නොවෙයි කියන්න දහම් දහම් නොවෙයි කියන්න සගුන් සංගුන් නොවෙයි කියන්න කියීවා කොට්ට දෙනවා ඇද පෝටිය කියමු? මෙතැන පැෙනීදලා කිව්වත්ත හෙමකද කියන්න. කෝටියත් දෙනවයි කියලා කියන්නේ යා බෝධි තියන නිසානද. ඉරි මේ සුප බුද්ධ කුස්ටරෝගයමකදකීවේ ඔබ මහා අධ්ඥානය කිව්වා කාර්දමි කියන්නේ සාක්දීගට කියන්නේ ඔබ මහා දුරජන පුද්ගලයෙ මටඔය කතාාව කිව්වට වැඩ නෑ මම කීටවත් කියන්නේ නෑ. ඔබ කොහොමද කියන්නේ මම දුूපතය කියලා මම ආර් ධනස්කන්දයෙන් යुක්තයි කිවවා ම ර් ධනස්කන්දයකින් යुක්තයි මම දුूපපතයෙන් නෙවෙයි එයින්ද ඔබ වගේ දාහ පෙනීද ඕක කිවවා මම කතාව की යටවත් කියනේ නෑ කියලා නේද. එ සාධ්‍ය රජරු හෙම අතුෘදහං වුණ. ද මෙතුමා අවසානය මෙතුමා වෙර කර්මයක් තිබूා ්‍යක්ෂණයක් එල දෙනකටාවේස වෙලා ඇවිල්ල මෙතුමා ඇැනල මෙතුමා අරණයට පත් වුණනාක පෙර අකුසලයන් නිසා. ග මෙතුමා දිවියලෝක උපන්න. හනම් සෝතා පන්න පාලයට පත්වේ්‍ර කනාටඔන්න රත්නාත්‍රය ගැන කිසිීම සැකයක් අප්‍රසාධන භාවයක් ඇතිවන්නේ නෑ හා ආනිසාන්සය ඇතමයි සෝවාන විට්්‍රකිනාට ලැබෙන. එක ලක්ෂණයක් ඒක. ඉළඟට දැන් රථන සූත්‍රය මෙ අයට පාඩන් තියෙනවා එක කියනවා. සහාවස්්‍යදස්සන සම්පදාය තයස්සුදම්මා ජහිතා භවන්ති සක්खाයදිිට්ටි විචිකිච්චිතංච සීලාබ්භතංවාපි යදන්තිකංචි චතුවාපායේ හිචවිප මුතුව චචාවිටනානි අබබෝකාතුම්. එනම් මේ ස්වානාරයන් වහන්සගේ තත්ත්වය තමයි කියන්නේ. මොකද්‍යතන කියන්නේ ස්ෝවානාාරයන් වහන්සේ තයස්සු දම්මා ජහිතා භවන්ති සංජෝජධරම තුනක් ප්‍රහාණය කරන අපි කිව්වේ කලින් සක්කාය දිට්ටියයි විචකිිට්ටාවයි ප්‍රහාණයකනු සීලබ්බත පරාමාසත් ප්‍රහාණය කරනවා. තුො සීලබ්බත පරාමාස කියන්නම කදද සීලබ්බත පරාමාස ගන්න දැන් බෞද්ධ කෙනෙ කතෝලික වෙන මොකද වෙන්නේ බෞද්ධගෙනෙ කතෝලික වෙනවා දුපත්කම නිසානෙ වෙයි. ජවිසිේ ඒතුව නිසා බුදු දහ වැඩන්නෑ කියලා කතෝලිකාගමට හැරෙනු ස්ලාම් වෙනවා. මොකද වෙන්නේ. අන්න සීලා අබ්බත පරාමාස වුණා. එගැන මේගනෙවෙේ හරි අරව මාර්ගය හරි කියල ඒ පැත්තට ගිය දැ බුද්ධකාලි කොච්ටර හිටියද මේ විමුක්ති මාර්ගයයි කියල නේද. එක ගෝගෘතය සමාද වනා ගැන ගවයෙක්වාගේ ඔක්කෝම කරන්නේ ගව එෙක්වාගේ. නැගනම්. සුනකඒක්වාගේ දැන්හිමීමව ලංකාවිනයනි න ගවේක්වාගේ ගැන්න යන්නේත් ගවයෙක්වාගේ කන්නේෙත් ගවේක්වාගේ නිදාගන්නේ ඔක්කොම ගවඒක්වාගේ තමයි කරන්න එකට ගන ගොව පුතය කියලා සුනකවතේ කියන්නේ ඔක්කොම කරන්න සුනකයෙක්වාගේ කන්නේෙත් බල්ල ඒක්වාගේ ගැන බිමට දෑයම තමයි කන්නේ එකත් මහපාපය මනුසේ කලත් එහෙම කන්නමයි කියන්න නසේ කට सुනකේක්වාගේ තමයි කන්නේ බොන්නේ නිදාගන්නේ මේ ඔක්කමකරණ කවුරුුවගේද. සුනකය අයකට කියන සුනක පුෘතයක කියලා. තැ බුදුරජාණන් වහන්සේ වැඩහිතයක අවස්ථාවක හලිද්දි වසන කියන කෝලිය නියන්ගම්මාන එකකට එත්තෙන්ටනව කවුද්ද පුන්න කියන ගොවවතය සමාදාවෙච්ච පුන්න කියන කෝලිය පුත්‍රයයි සුනකවුතය සමාදාම්වෙච්ච සේණිය කියන, නිගන්ට පුත්‍රියයි. ඒ දෙන්න එනවා. තකට මේ දෙන්නම යාළුවෝ උන්නහනවා බුදුරජාණන් වහන්සේගෙන් සාමිණ මගේ මේ මිත්‍රය සේණිය ඇවිදින්නේත් බල්ඒෙක්වාගැ සුනකේක්වාගේ තමයි ඇ කන්නේ බොන්නත් සුනකඒක්වාගේ නිදාගන්නත් සුනකේෙක්වාගේ. එයින්ද මගේ අහළුව හොඳ තැනකට යයි නීද කියලා. මොකදදහන්නේ. මගේ යාලුව සුනකයෙක් වගේ හැසිරෙන එනිසා හොඳ තැනකට යයි නීදතික රබපු දැන්න්සිකුව ගැන හන්න එ පැයි කියලා දෙවතාවක් ඇැවේ කිවෙන තුමනිවතාවත් ඇැව්වා දැන් අන්සි කිවමොකක්ද එයා කන්නේ සුනකේක්වාගේන නිදාගන්නේ සුනකේක්වාගේ න ඇවිදින්නේ සුනකේක්වාගේනම් එයා කොහට දෙයන්න යා සුනකේක් වෙලාම යපදි. එය කවුරු වෙලා දුපදින්නේ සුනකයෙක් වෙලාම තමයි යුපදන්. එදකට මොකදුණේ එතුමා බොහෝම දුකට පත් වනා කෞද සේනීය බොහොම දුකට පත්තල ඒබුතය අත්ත ීති සුනකේක්කනොනන් යවුතේ දරලා වැඩා නැත්ති නිසා. ඊළඟට හනුව දැම් පුන්න න හනි තමන් යාලුවගැන් සේණය හනස්වාමි මගේ මේ යහළුව පුන්න ගවයෙක්වාගේ තමයි අනුභව කරන්නේ. ගවේෙක්වාගේ තමයි ඇවිදින්නේ කියන්නේ තන කොල කන්න ඇතුව ද ඇවිදින්නේ ගවේක්වාගේ ඔක්කොම කරන්නේ ගව ඒෙක්වාගේ ඉද මගේ මේ යහලුව හොඳ තැනකට යයි නේද කියලා කවදහන්නේ සේනියහන්නේ තුවර බුදන් වහන්සගේ නමකක්ද එය ඇවිදින්නේ ගවඒක්වාගේන්න එයා ගවඒක්වාගේ නම් නිදාගන්නේ ගවේවාගේ නම් එයා කොහට දෙයන්නේ යා ගවයෙක් වෙලාම තමයි උපද ඉතින් තුමාත් මකදනේ ගෞතය ගොෝෞතය ඉවත් වනායිකින්. ඉවත් වෙලා තුමා බුද්ධ සාසනයගෙරහි පැහැ දුුණා. ඒ බුතය ඉවත් කලා ඇහෙන අන්න වැරදි බුතවලට වහල්වීම තමයි මොකක්දමි සීලබ්බත පරාමාස කියලා කියන් නින ෝවානාාරයන් වහන්සේ තුවට දුරු කරන මොකක්දද සාක්කායදිට්ටිය විචිගිච්්‍යාව සීලාබ්බත පරාමාසමී තුනම, ප්‍රහය නැවත හටගන්නවද. නැවත හටගැනීම සිදුවන්නේ නෑ ප්‍රාණය වෙච්්‍ර කෙළෙත් නවත ඇතිවෙදිිනෑ සෝවාන් ආරයන් වහන්සේගේ. ඒනං මෙන්න මේ කියපුූ සංජෝජන ධර්මතුන ප්‍රහාණය කළා ඊළඟට සක්කා දිච්ටි විචිකිච්චිටාන්ද සීලාබබතංවා අපි යදාන් දෙකංචි තවත්වරා ප්‍රසාධයක් තියනවත් චතුූහපායහිච විප්පමුත්තෝ. ොද චතුවපා හිත විප්පමුත්තෝගියන්නේ හවදාවන්නවත සතරපායට වැටෙන්නේ කෞද වැටෙන්න්න ඇත සෝවාන්නාරයන් වහන්සේ නම් බොතෝජන අපි සතරපායට වැටෙන්න පුළුවන් තව සසරේ හිට යොත් එනම් සෝවාන්නනාාරයන් වහන්සේට කවදාවරණවත අපාගාමී තත්ත්යක් උදාපත්වෙන්නේ නෑ ඒ නම් මොකද වෙන්නේ නැතේ භවන් අට්ටමං ආදියන්ති අටවෙනි භවයක් තියන් සස්වානාාරය වහන්සේට අටවෙනි භාවයක් සෝවානාාරයන් වහන්සේට ඒනි ආත්ම කියයක් ඇතුළතද නිවන්දකින්නේ ආත්ම හතාක් ඇතුළත අනිවාරය නිවන්දකිනවා. ඒගෙත් තියෙනවා ප්‍රබේද ඒBීජී කෝලංකෝල සත්තු කත්තු පරම කියලා.ඒයන්නේ සහර සෝවානාාරයන් වහන්සේල ඉන්නවා ඊළඟ ජීවිතයේදී ඉතිරි මාරග පර නටම පත්වයෙනවා ස්ෝවාන් වෙලානි කොහොමත් තින්න දෙවැනියාාත්ම දමකද වෙන්නේ දෙවනිාත්මේදී අනිවාරයෙන්ම සකදාගාම් යනාගාම අරිහත් පරවලට පත්වයවා එරන්න කෝලංකෝල කියන්නේ ඊළගාත්ම දෙවැනියාාත්ම හරි නැත්තම් හයවැනි්‍යාත්මට යනකගේ තුනහත්තරක දිහරි අනිත් මාර්ග පල තුනට පත්වවා සකදාගාමි, අනාගාමි අරිහත් පලයට පත්වෙනවා. සත්තාක් කත්තු පරම කියන්නේ ආත්න හත්වෙනයාාත්මයේදී හරි ඒ සකදාගාමි අනාගාමි අරිහත්තලයට පත්වෙන. ව සෝවාන්න්නාරයන් වන්සක ප්‍රබේද තුනත් තියෙනවා ඒBීජී කෝලංකෝල සත්තාක් කත්තු පරම කියල. කොො සෝවාන්නාරයනාසයාත්ම හතකට වැඩිය පදින්නේනෙ ආත්ම හතෙන් අනිවාරය භවගමන අවසංකරනවා එහනං ඒ සෝවානාාරයෙන්න් වහන්සේට ලැබෙන විශේෂ වරප්‍රසාධිය ඒ විශේෂ වරප්‍රසාධයක් ඒවගේම තවත් තියෙනවා චටාබිටහනානිී අබ බෝකාතු. ඒවාගේම සෝවාන්නාරයෙන් වහන්සේ ඇති වැරදිහයක් සිදුවන්නේන මොනුවද මවමැරීම පියාමැරීම, රහතුම් මැරීම සංගභේදය බුදුන්ගයන්ගේ ලේසලවීම නියත මිස්ටාදිිට්ටිය. එනම් මෙන්න මේ කියන කරුණුහාය සිදුවන්නේ නැකාගින්ද. සෝවානාාරයෙන්න් වහන්සේ. අපේ ඇති වෙන්න පුළුවන්. එනම් සසර ඉන්නවවෙයි කිය එක බහොම බයානකයි ඇයිඒ. ආනන්තරී කර්මයක්පව අපේ ඇතින් සිදුවෙන්න පුළුවන්. එනම් අන්න සෝනාාරයෙන් වහන්සේ ලැබෙන ප්‍රතිලාබයයක් තමයි මොකක්ද? ඒ කියන අකුසල කරම සිදුවන්නේන්නේ යම්කිසිද්ධියකින් සුළු අරදා සිදුවනත් ඒක ඉක්මටම නිවැර දිහරගන්නම කවුද සෝවානාාරයන් වහන්සේ එනම් ඔන්නස්ෝවානාාරයන් වහන්සේ නිරන්තරයෙන්ම යතාාර්ශය දකිනවා ඕනෑම දේක දුකාක් ඇති වන්නත් සතුඩා කඇතිවුණා මේක යථාර්ථය දැකගන්නවා එනං ඒක යතාභූතඥානයෙන් තමයි උන්වහන්සේ කටයුතු කරන්න මෙන සෝවානාාරයෙන් වහන්සේට ැබෙන ප්‍රතිලා බතගොන සංජෝජන්ධර්ම තුුණා ප්‍රහාාණය කරනවා සතරාපායකට නැවත හීනකින් වැැටෙන්න්නේනෑ හනිවාර්යෙන් මත්ම හතාක්ක තුළතදී අරිහත්තය ශාක්ෂාත් කරගෙන ස්කන්ධපා නිර්වාණයට පත්වෙනවා එවගේම සෝවානාාරයෙන් ඇැතින් වැරදි හයක් සිදුවන්නේ නෑ එනම් ඔන්නවේ කියන වර ප්‍රසාදය ලැබෙනවා සෝවාම්පාලයට උනානං එන සෝවාන්උුනයි කල කියන් ඉතිරි මාර්ග පරතුන් ලබන්න පහසුදනෙද්ද. පහසුවන අපහසුමදේ තමයි සෝවාම් පලයට පත්වීම. එනට සෝතාපන්න පලයට පත්වීමේ අංග තියන කියදද. සෝවාන්පලයට පත්වෙන්න්නව අංග කියත් තියෙනවද. අංග හතරත්තියෙනවා සෝතාපන්න පලට පත්වයෙන් අවග හතරත්තියෙනවා පළවෙනියග තමයි සත්තුරුෂ සන්සේවෝ. ොකද පලවෙනිකාරණය සත්තුරුෂයන් ආශ්‍රය කරන්නට ඕන්න. සත්තුරුසය කිව්වාහම අ්‍යාගම මෙත්තින්නවා සත්තුරුසයු. ඒයන්නේ මවට සලකන පියාට සලකන දැ තවතිසා දෙවිලොව දෙවෝ කියන්නේ අම්මට තාතර සලකනවනංය සත්තුරුසයක් කියලා. ්‍රෝධඉරිසියා නොකරන වනගය සත්තුරුසය කියලා කියනෝ කවුද. තෞතිසා වැසි දෙවියන් කියනවා. ඒනම් හැබැයි මෙතනම සත්පුරු ශාශ්‍රක අනීමකක්ද. කල්යානමිත්‍ර ආ්‍රමකද කල්‍යාන මිත්‍රයගේ ලක්ෂණ. තත්ත කතම කල්්‍යාන මිත්තතා යාතය සම්පුග්ගල නන් සද්දා සම්පන්නා සීල සම්පන්නා සුත සම්පන්නා ටාග සම්පන්නා, ප්ඥා සම්පන්නා මොනවද කල්‍යානමිත්‍රයගේ ලක්ෂණ සද්ධා සම්පන්නා සබ්ධාවන්ත වෙන්න ටෝන එගේම සීල සම්පන්න වෙන්න ටෝන. එවගේම සුත සම්පන්නා සුත සම්පන්නා කියන්නේ ඇසූපිරු තැන් ඇති බබ හෝ ධර්මය අසා දරා සිටින්න ටෝන. එවාගේම චාගය සම්පන්නා පරිත්‍යයාග සීලී කෙනෙක් වෙන්න ටෝන එවගේම ප්‍රඥඥාවන්ත කෙනෙක් වෙන්න ටෝන කවුද කල්්‍යයාන මිත්‍රේ නම් කල්්‍යාන මිත්‍රය ඳනගන්න අපිට ඔන්න පුළුවන් මේ ලක්ෂණ තියෙනවනම්. එකට කල්්‍යාන මිත්‍රය මකද කරන්න අනිත් අයවත් සද්ධාවන්තයම් බවට පත්කරන්න උත්සාහ කරනවා. අනි අය සීලවන්තයම් බවට පත්කරන්න උත්සාහ කරනවා. එවාගේම අනිත්්‍ය ඇතොත් ධනාදී පිංකා කරනය බවට පත්කරන්න උත්සාහ කරනවා. එවාගේම ්‍රඥාවන්තයම් බට පත් කරන්න උත්සාගන්ත වෙන අන්න්‍යයාට තමයි කල්්‍යානමිත්‍රය කියලා කිය එහෙන අපිට ආශ්‍රයාද ලැබි ලතිය වකවුද පලවෙනිි කල්ජානමිත්‍රය ලොවතුරා බුදුරජාණන් වහන්සේ බුදුරජාණහන්සේ අරුණහාම රහතන් වහන්සේ රහතන් වහන්සේල නැත්නම් ඒරඟට ඉන්නවා ත්‍රීපිටකධාරි මේ අනාගාමාරයන් වහන්සේ ාමාර ම ළඟට නීළඟට සකදාගාමාරයන් වහන්සේ. ඊළඟට සෝවා්‍යාරයන් වහන්සේ. ඉළඟට ත්‍රීපිටක ධාරී ස්වාමින් වහන්සේ නම. ඊළඟට පිටක දෙකක් දැරු වාමින්හසේ නම. ඉළඟට එක පිටකයා හරි දරන වාමින් වහන්සේ නම නැත්නම් නිවැරද්ද වැරදි මඟ නිවැරදි මඟ කියාදෙන හන් ේරණැත්තන් හි කෙනෙක්. අන්න්නේ තමයි කල්්‍යාන මිත්‍රියෝ. අන්නේ න කල්්‍යාන මිත්‍රේ කාශේ කරන්න ඕන මොනතත්වට පත්වෙෙන්නද. සෝතාපන්න පලට පත්තෙන් අවශචන. ඒනං අපි ඒතත්තෙරද පත්වෙලා තියෙනවා. ඊළඟන්ගේ තමයි ධර්මස්්‍රවනය කරන්න ටෝන. ධර්මස්ලවනය කරන්නඕන සෝතාපන්න පලේට පත්තෙන් අපියදමේ කරන්න ධර්මදේශනා සවනය කිරීම මේ සියල්ලම භාවනාවැඩින් ඔක්කොම? එන ධර්මස්ස වනය කළලා මොකද වෙන්නේ අස්සුටන් සුනති නොවැසූධර්මය අසන්න ලැබෙනවා.ඒවාගේම සුතම් පරියෝධ පේති ඇසූධර්මය වැඩිදිවුණු වෙනවා. ඒවාගේම ඩිට්ටිං උදජුම්කරෝති සැක සංකාධී තියවන ඒවා දුරු වෙලා යනවා. ඒගේම චිත්තමස්ස පසීබතිී. මෙ කාංකා විතරති ගයන්නේ සැකසංකා දුරුවෙනවා දිට්ටංම ජුම්කාරෝති ගන්නේ සම්මාධිට්්‍යය දියුණුවෙනවා. එවාගේම ටිත්ත මස්ස පසීරතිගන්නේ සිත ප්‍රසන්න භාවයට පත්වෙන සෝවා පලට පත්වෙන් අවස්ස අංගාතරින් ධර්මස්ස වනය කළහම ඊළඟකාරණීම කදද ජෝනිසෝ මනසිකාරය ජෝනිසෝ මනසිකාරය ජෝනිසෝ මංසිකාරයකය නුවනින්යුක්තව මෙනහි කිරීම කාල්පනා කිරීම එන ජෝනිසෝමාන්සිකාරය තියෙන කෙනාමකද කරන්නේ මෙනෙහි කළ යුතු දේ දන්නවා නොකළ යුතු දේ දන්නවා. කෞද්ධ ජෝනිසෝමාන්සිකාරය තියෙන කාඩද තියෙන්නේ සුතවත් ආරිසාාවකයට එ සුතවත් ආරිසාාවකය දන්නවා මෙහි කරන්න ඕන දේ දන්නවා මෙනිහි නොකරන්න ඕනදේ දන්නවා. යම් දෙයක් මිනහිකිරීමෙන් ්‍රාගේ වැඩෙන වනගේම මෙනිහි කර යුතු දෙයක් නෙවෙයි එන ඒක මනෙහි කරන්නේ නෑ කෞු්ද සුතවත් ආර්සාාවකය. එයාගේ යම් දෙයක් මිනහි කිරීමෙන් තරහ වැඩෙනවන ඒ නොකළයුතු දෙ ඒක මිනී කරන්න නෑ සුතවත් ආර්සාාවකය. ඒනිසාඔන්න නම් යෝනිසර්මාන් සිකාරය තමයි තුන්වෙනි කාරණය සෝතාපත්ති අංගය. එ හතරවෙනි එක තමයි ධර්මානුදාම පටිපදාවෙන්, එගැන් සීල සමාධි ප්‍රඥා කියන ්‍රශේක්ෂාධර්මයන් දියුණු කිරීම නැත්තම් ධර්මාණු දර්ම ප්‍රතිපදාවේ හැසිරීම තමයි හතරවෙනි අංගය සෝතාපන්න පලේට පත්වෙන්න අවශචන. දෙනන් දැන් අපි ඔය හතරමද දියුණු කරනවාද දවසේදිය අපි දියුණු කරනවා. එහනම් මේ දියුණු කරන සෑම අංගයක්ම හේතුවෙලාපට යම් දවසකදී සෝවානාාදී මාර්ගඵලනිවංසුව ශාක්ෂාත් කරගන්න හේතුවක් බවට පත්වයෙනවා. ඉගේ නිසා සෝතාපන්න පලය ගැන මී තවත් අපට විස්තර කරන පුළුවන් නමු අබි අදට මෙතනින් නවතීම ඉදිරයේදිත් තේකාරණා තව සාහකට්ඨා කළ තේරුම් ගනිමු එනිසා දැන් සෑම දෙනා මෙතෙක් වේලාව සීලේක පිහිටාගෙන්ෙන ධර්මාස්්‍රවනය කිරීමෙන්. ැස්සවෝකු සැල සම්භාර ධර්මය අප සෑම දෙනාට ප්‍රඥාපාරමිතාව බෞට පත්තේවා සෑම දෙනාටම සුක සහගත ප්‍රතිපදාවකින් මාර්ග පලනිවංසුව සාක්චාත් කරගන්නත් හතුවාසනාවේවා කෙලපී ප්‍රාත්ථනා කරගනිින්.